කිසකෙස් ඇතුළ තින්ම පෝෂණය කර ඩැමේජ් කිසකෙස් රිපෙයාර් කරයි. ටෆ් ඉන්ටෙන්ස් රිපෙයාර්. මුළු ලෝව පුරාම ඩෙල්ටා ප්‍රභේදය ප්‍රමුඛ ප්‍රභේදය බවට පත්වමින් පවතිනවා. මම හිතන්නේ ශ්‍රී ලංකාවට ඉතරක් එකකින් ගැලවෙන්න පුළුවන් කමක් ලැබී කියලා. ඒක නිසා අපි බලාපොරොත්තු වෙන්න ඕනේ ඉදිරියේදී ඩෙල්ටා ප්‍රභේදය අපේ රට තුල සුලභ වශයෙන් පැතිරී යයි කියලා. හැබැයි අප මේ දැනට ලබා දෙන සයිනෝෆාම්, ඇස්ට්‍රසෙනිකා, මොඩර්නා සහ ෆයිසර් කියන එන්නත් සියල්ලෙම, ඒ වගේම ස්පුට්නික් එන්නත් ඩෙල්ටා ප්‍රභේදය සඳහා විශේෂ ආවරණයක් තියෙනවා කියන කාරණය තමයි විද්‍යාඥයන් පෙන්වලා දීලා තියෙන්නේ. ඒක නිසා එන්නත් ලබා ගත්ත අයට ඩෙල්ටා ප්‍රභේදය වැළඳුණත් එයින් ආසා දැනක් ඇති වුණත් ඉන් ඇති වෙන්නේ අවම බලපෑමක්. ඒක නිසා එන්නත් කරන්නේ ඊටාම වැදගත් වෙනවා. ඒ වගේම අපි දන්නවා මේ වෙනකොට දකුණු ඇමරිකාවේ පේරු රට කේන්ද්‍ර කරගෙන ඇති වෙච්ච ලැම්ඩා කියන ප්‍රභේදය රටවල් ගණනාවක පැතිරිමින් පවතිනවා. ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන් පටන් ගත්ත එප්සයිලන් නමින් හඳුන්වන තවත් අලුත් ප්‍රභේදයකුත් මේ වෙනකොට රටවල් ගණනාවක පැතිරිමින් පවතිනවා. ඉතින් මේ සියල්ල ගැන අප අවධානයෙන් සිටින්නේ එය පාලනය කර ගැනීම සඳහා අප සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන් ගන්න පුළුවන් හැම පියවරක්ම අරන් තියෙන්නේ. लीव आयुष कहा सबंग संदक वगे बबलन पिवितुरु समकट।